යාන්ට විද්‍යාවට අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය. මේ පරීක්ෂණය සිදු කරන්නේ මුලින්ම රූපය ඇඳගත්ත පහසු නැත්තම් අපිට පොඩ්ඩක් වෙලා යන හින්දා මෙතන තියෙන්නේ බරයේදු පරීක්ෂණාලයක් භාවිතයෙන් ද්‍රවයේ ඝනත්වය සෙවීම. බරයේදු පරීක්ෂණාලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම. එතකොට මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද? මුලින්ම යාන්ත්‍රික විද්‍යා පළවෙනි ප්‍රැක්ටිකල් එක, ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවට මේක පළවෙනි ප්‍රැක්ටිකල් يعني සාකච්ඡා කරන පළවෙනි එක. එතකොට ඉදිරියට 1 2 3 යන්නේ ඒවා පිළිවෙලක් නෑ මම කරන ප්‍රැක්ටිකල් ටික. ඒ කියන්නේ පිළිවෙල යන්නේ සිලබස් එකේ තියෙන පිළිවෙලට යන්නේ. මුලින්ම කරන්නේ මේක මුලින්. හරි. එතකොට ගත්තත් එහෙනම් මුලින්ම මේක අවශ්‍ය ද්‍රව්‍ය බලමු. මෙතන අපිට පේනවා මේ තිනවා මිනුම් සරාවක්. උස මිනුම් සරාවක් තිනවා. එතන මේ මිනුම් සරාව ඇතුලේ පුරවල් තිනවා මේ තින් ද්‍රවය. මේ ද්‍රවය අපි මේකේ පරීක්ෂණ තෝරගන්නේ ලුණු ද්‍රාවණයක්. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. හරි. එහෙනම් මෙයා ගත්තොත් එහෙනම් මෙයා අපි සරාව. ඊට පස්සේ මේ තින්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. පස්සේ ගත්තොත් එහෙම කැකෑරුම් නලයක් ඕන. මේ තියෙන්නේ කැකෑරුම් නලයක්. ඊට පස්සේ මෙතන තියෙන මේ අපි පරිමාණයක් අලවගෙන තින්නේ පරිමාණයක් අලවන් තින්නේ කැකෑරුම් නලයට. අනිත් එකේ පරිමාණය ගත්තොත් එහෙම ආරම්භක ලක්ෂ්‍ය. ආරම්භක ලක්ෂ්‍ය තින්නේ මෙන්න මේ ගෝලාකාර කොටස අවසාන වන තැන. ආරම්භක ලකුණු තියෙන්නේ ගෝලාකාර කොටස අවසාන වෙන තැන. එතනින් පටන් ගන්න තමයි මේ පරිමාණ ඉහළට දින්නේ. ඒ කියන්නේ මේ තනිකර පරිමාණය තියෙන්නේ සිලින්ඩරාකාර කොටස තුල. නලයේ තියෙන සිලින්ඩරාකාර කොටස තුල තමයි පරිමාණය තියෙන්නේ. පහළ තියෙන ගෝලාකාර කොටස අයින් කරලා තියෙන්නේ වෙනම. ඒතර මෙයා තමයි මිලිමීටර පරිමාණය. ඊට පස්සේ මේ ඇතුලේ පේනවා මෙතන අපි මේ මේ පහල පතුල ගත්තොත් එහෙනම් පතුලේ අමතර බාර් එකතු කරලා තිනවා. මෙතන අපි සාමාන්‍යයෙන් EM බෝල. කුඩා යකඩ බෝල. ඔහෙම දාලා තියෙන EM බෝල කුඩා යකඩ බෝල. ඒ කියන්නේ අපි මේ වගේ බර ලෝහ වලින් සාදු බෝල දාන්නේ මේ තීන මෙන්න මේ අපි ගත්තොත් එහෙම කැකෑරුම් නලේ. කැකෑරුම් නලේ තීන ගුරුත්තු කේන්ද්‍රය පහළට ගන්න. ඒ කියන්නේ උත්ප්ලවතා කේන්ද්‍රය වඩා පහළට ගන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි තුන් මේ ගුරුත්තු කේන්ද්‍රය දැන් මේවා දැම්මට පස්සේ ගුරුත්තු කේන්ද්‍රය තියෙන මේ පහළම හරිය තියෙන. මේ තීන කොටස් දැම්මට පස්සේ බර ද්‍රව්‍යනේ. ඉන්ද ගුරුත්තු කේන්ද්‍රය පහළම ලක්ෂයකට ඇවිල්ලා තින්නේ. එතකොට එයා හැම විටම ඉන්නේ අපි මේ අපි ගත්තොත් එහෙම කේන්ද්‍රය මේ උත්ප්ලවතා කේන්ද්‍රය. ඒ මොකද්ද කියනවා නම් එහෙම එය ඇවිල්ලා අපි ගත්තොත් මේ කේන්ද්‍රයෙන් කියවෙන්නේ දැන් හිතන්න මේ පරීක්ෂණාලය ගිල්ලපු නිසා පරීක්ෂණාලය නැත්නම් කැරුම් නලයේ මේ තියෙන ද්‍රවය තුල ගිල්ලපු හින්දා ද්‍රවය විස්ථාපන වුණානේ. ඒ විස්ථාපන දැන් මෙතන ගත්තොත් මේ ද්‍රවය තියෙන තිබ්බ තැන් අන්න ඒ කොටසේ මැද ලක්ෂණ ගේ කොටසේ කේන්ද්‍රය. ඒ තීන කොටසේ කේන්ද්‍රය තමයි ඔය අපි මේ ක්ලෝතා කේන්ද්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ උතුරින් ඒ කේන්ද්‍රය තමයි උඩුකුරුතරුම ක්‍රියාත්මක වෙන්නේ. හරි. හරියට ගත්තොත් එහෙම මේ විස්ථාපණයුණු ද්‍රව කොටසේ ගුරුත්තු කේන්ද්‍රය වගේ විස්ථාපණයුණු ද්‍රව කොටසේ ගුරුත්තු කේන්ද්‍රය වගේ එක. එතකොට ඒ කේන්ද්‍රයේ දින සාමාන්‍ය දැන් හිතගත්තා. හිතන්නකෝ සාමිතික ගත්තොත් එහෙම පොඩ්ඩක් අපි මේ තියෙන හැඩෙත් එක්ක ජලයේ උත්ප්ලවතා කේන්ද්‍රය සාමාන්‍යයෙන් මෙන්න මේ හැරි වගේ ඇත්තේ. එතකොට ගුරුත්තු කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? ගුරුත්තු කේන්ද්‍රය පහළින් තියෙන්නේ. එතකොට සෑම විටම ගුරුත්තු කේන්ද්‍රය පහළට ගන්න ඕන. මේ කේන්ද්‍රය පහළින් ඉන්න ඕන ගුරුත්තු කේන්ද්‍රය. නැත්තම් මෙයා මොකද වෙන්නේ? දෙපැත්තට පැද්දිලා ඊට පස්සේ උක ගුරුන් ඇවිල්ලා පෙරලෑනයක් වෙනවා. එතකොට ඒක වළක්වන්න නම් හැමදෙස්සෙම ගුරුත්තු කේන්ද්‍රය පහළට ගන්න ඕනේ. ඒ පහළට ගන්නේ කොහොමද? මෙන්න මේ වගේ පතුලට බාරයක් යොදලා. එකක් වැඩිපුර බර රවි ටිකක් යොදලා තමයි ඒ කේන්ද්‍රේ පහළ ගුරුත්තු කේන්ද්‍රේ පහළට ගන්න. හරි. එතකොට අපිට ගත්තොත් එහෙම සෝඩියම් කොටස් ටික හරි ඔක්කොම රයිට්. තව එතකොට ගත්තොත් එහෙම මෙන්න මේකේ මේ තිර රතු පාට කොටසින් පෙන්නන්නේ. මේ අපි එකතු කරන ස්කන්ධ.
පඩි කියලා දාන්න පුළුවන් අපිට. හරි. ඒ කියන්නේ අපි ඒ එකතු කරන ප්‍රමාණය පොඩ්ඩ වෙනස් කර කර වෙනස් කර කර ඒ යගේ යම් මගයකින් වෙනස් කර කර බලනවා මොකද්ද මේ ද්‍රව්‍ය තුළ ගිලින කොටස් කොළ ගිලින උස බලනවා. එකයි වෙන්නේ මෙතන මේ එකතු කරන මෙතන තියෙන්නේ එකතු කරන ස්කන්ධය අපි ඒක හිතමු සිම්පල් එම් කියලා දාගමු. ඒ ස්කන්ධය අපි සිම්පල් එම් කියලා දාගමු. හරි. මේ තියෙන මා එකතු කරන පඩිවල ස්කන්ධය සිම්පල් එම් එම් කියන්නේ වෙනස් වෙන එක්කනේ. මොකද අපි පඩි සැරින් සැර එකතු කරනවා. එකතු කර කර බලන මොකද වෙන්නේ කියලා. එතකොට ඒ හින්දා එම් කියන්නේ විචල්‍ය මේ විචල්‍යයක්. හරි. අපි දැන් මේ මේ තියෙන පද්ධතියට අපි ගත තේම ප්‍රස්ථාරයක් අඳින සුදුසු ආකාරයට විචල්‍ය ටික නැත්තම් සංගුණක සීනා ගැන් ටික හදාගම් බලමු. මුලින් මම කියන මෙහෙම අපි දන්න එකතු කරන ස්කන්ධින් කියලා ගත්ත සිම්පල් එම් එකතු කරන පඩිවල ස්කන්ධය කැපිටල් එම් කියලා ගන්නවා. කැකෑරුම් නලයේ මේ තියෙන ඔක්කොම මේ තියෙන අපි ගත්ත තේම ඊයම් ඊට පස්සේ තියෙන පද්ධතියේ තියෙන ඔක්කොම කොටස් වල ස්කන්ධය. ඊට පස්සේ V කියලා ගන්නවා. මේ V කියලා ගන්නේ මෙන්න මේ පතුලේ තියෙන ගෝලාකාර කොටසේ පරිමාව. තව දෙයක් කියනවනේ දැන් මේ පතුලේ ඊයම් බෝල දැම්මට පස්සේ ඊයම් බෝල පැද්දෙන එක වළක්වන්න තිබේ. ඔක නැත්තම් මේ ඒවා සමතුල තියාගන්න එපා. නැත්තම් මේක බැලන්ස් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා අපි මේ ඊයම් බෝල ඉටි වලින් හොඳට සවිව කරනවා. ඒ කියන්නේ ඉටි යොදලා මෙන්න මේ කොටස හොඳට සවි කරලා තමයි පටන් ගන්න. ඊට පස්සේ අපිට ඕන දැන් මේ මෙන්න මේ නලේ මේ නල කොටසේ පරිමාවයි පෙ මේ නල කොටසේ පරිමාව හොයන්න නම් ඒකේ අරය වුණා. අරය හොයන්න නම් අපිට මේක විශ්කම්බේ බාහිර විශ්කම්බේ මයින් වෙනවා. මේක එකවරම නලේ බාහිර විශ්කම්බේ මයින් වර්ණීය පරිමාණය නැත්නම් වර්ණීය කැලිපරයක් වුණා. ඒතොර ඒ මයින් විශ්කම්බේ මම ගන්නවා බාහිර විශ්කම්බේ. නලේ බාහිර විශ්කම්බේ. ඊට පස්සේ තව ගත තියෙන මේ ද්‍රවයක් දානවනේ. මේ ද්‍රවය මම ගත තියෙන මෙතන තියෙන ද්‍රවය ලුණු ද්‍රවයනේ. එයයි ඝනත්වයත් අපි ගමු රෝ කියලා. ද්‍රවයේ ඝනත්වය ඊට පස්සේ මෙතන එල් කියලා ගන්නේ මේ තියෙන සිලින්ඩරාකාර කොටසේ උස. ද්‍රවය තුළ තියෙන සිලින්ඩරාකාර කොටසේ උස තමයි සිම්පල් එල්. ක්‍රස්ටික් ලියාගත්ත. අපි දැන් මේකේ මේ ප්‍රශ්නය අත බලන්න පොඩ්ඩක්. අපි අවශ්‍ය පද ටික එහෙම නැත්නම් භෞතික රාශි ටික භෞතික රාශීන් ටික දැන් මේගොල්ල අතර සම්බන්ධයක් කරන් ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් හදා ගන්න ඕන. අපි බලමු මෙහෙම. අපිට දැන් යන්න වෙන්නේ මේක කොහොමද පැත්තෙන්ද? අපිට යන්න වෙන්නේ උඩුකුරු තෙරපුමයි ඊට පස්සේ බරයි සමාන කරලා තමයි පටන් ගන්න වෙන්නේ. කියන්නේ උඩුකුරු තෙරපුම සහ බර සමාන කරලා. දැන් මේ ගතතේ මේ තියෙන අපි මේ ඉතුවල මෙහෙම මේ තියෙන නලය ද්‍රවය තුල ඉපිලෙනවා. ඒ කියන්නේ ද්‍රවයේ ඉපිලෙනවා කියන්නේ මේක පතුල වැඩිලා නැහැ නේ. මේ පතුල වැඩිලා නැත්තම් මෙයාගේ එතකොට තියෙන බල දෙකක් තියෙනවා. එකක් තමයි පහළට බර, අනෙත් එක ඉහළට උඩුකුරු තෙරපුම. ඉතින් සමාන වෙන්න ඕන.
තැපෑරුම් නලයේ සමතුලිතතාවට බලව. සමතුලිතතාව සඳහා පහළට තියෙන පහළින් බලගත්තොත් එහෙම දෙකක් තියෙන එකක් තමයි mg. ඒ mg කියලා කිව්වේ එයාගේ පරිශාන කැකෑරුම් නලයේ ඒක ඇතුළේ තියෙන ද්‍රව්‍ය වල ස්කන්ධය. ඊට පස්සේ තව තියෙනවා සිම්පල් mg. මේ තියෙන අපි එකතු කරපු බාරය. මේ තියෙන මෙතන එකතු කරපු බාරය. මේ නලයේ කොටසේ බර තමයි mg කිව්වේ. ඊට පස්සේ මේ තියෙන්නේ එම් කියන කිව්වේ මෙන්න මේ එකතු කරපු බාරය. එයා තමයි mg. එයා අපි සරිසර රැස් කරනවා. හරි. ඒව එකතු කරලා තමයි බලන්නේ කොච්චර ගිලනවද කියලා. ඊට පස්සේ දැන් ඉහළට තියෙන බල තමයි උඩුකුරු තෙරපුම් තියෙන්නේ. උඩුකුරු තෙරපුම් ගත්තොත් එහෙනම් කොහොමද ලියන්නේ? බලන්න මෙතන මේ අනිවාර්ය පරිමාව v තියෙනවා. නේ. මේක ගත්තොත් එහෙනම් පරිමාව අපිට මයින්න බෑ. ගොල්ලාකාර කොටසක් තියෙන්නේ. ඒකේ පරිමාව අපි v කියලා ගමු. එතකොට v ඉන්නවා. ඊට අමතරව මෙන්න මේ නල කොටසේ පරිමාවත් තිබේ. සිලින්ඩරාකාර කොටසක් තියෙන සිලින්ඩරාකාර කොටසේ වර්ගඵලය ගත්තොත් එහෙනම් අරය අපි වර්ග විෂ්කම්බෙහුව d කියලා. විෂ්කම්බෙ d නම් අරය දන්නවා d බෙදීම 2යි. අරය දන්නවා මෙයාගේ පරිමාව දන්නවා 5r වර්ගයේ h දාලා ගන්න වෙනවා. එතකොට එහෙනම් 5 අරය. එතකොට r වෙන්නේ d බෙදීම 2 වර්ගය h වෙන්නේ l. 5r වර්ගයේ h තමයි සමීකරණ සිලින්ඩරික පරිමාව. මෙතන තියෙන 5. එතකොට අරය d බෙදීම 2 වර්ගයේ l කියන්නේ උස. මේ තියෙන එතකොට දැන් ද්‍රවය තුළ ගිල්ල තියෙන පරිමාව. එතකොට ඒක වැඩි වෙන්න ඕන ද්‍රවණයේ ඝනත්වයෙන්. එහෙනම් ලුණු ද්‍රව ලුණු වල ඝනත්වයෙන්. ඊට පස්සේ ගුරුත්වජ ත්වරණය. හරි. එතකොට මේ සමීකරණය තමයි දැන් තියෙන්නේ. දැන් අපි බලන්න ඕන මොකද්ද? අපි කරන්නේ මේක වෙනස් කරන්න ගාවද? නැත්නම් අපි ගත්තොත් එමු ස්වායක්ත විචල්‍ය. x ලෙස ගාවද ගන්න? x ලෙස ගන්න වෙන්නේ මේ m. a m වෙනස් කර කර. නැත්නම් මෙතන තියෙන රූපයන මේක මේ තියෙන එම් එක වෙනස් කර කර මෙයා කොච්චරක් දියේ ගිලිනවද කියලා නැත්නම් ලුණු ද්‍රාවණේ ගිලිනවද කියලා බලන්න ඕන. මේ තින එම් එක වෙනස් කර කර එම් එකතු කර කර මෙයා කොච්චරක් ගිලිනවද කියලා බලන්න ඕන. එතකොට එහෙනම් එම් තමා ස්වායක්ත විචල්‍ය. එම් ට අනුව වෙනස් වෙන්නේ මෙන්න මෙයා තමා පරායක්ත විචල්‍ය. එල් තමයි පරායක්ත විචල්‍ය. එහෙනම් අපි දැන් ප්‍රස්ථාරම් කොද වෙන්න ඕන. එල් එක තනි වෙන්න ඕනේ. ඇයි? එල් කියන්නේ වයි අක්ෂයේ නැත්නම් පරායක්ත විචල්‍යනේ. එල් තනි වෙන්න ඕන. අපි ඒක එහෙනම් එල් තනි කරමු. මුලින්ම අපිට පුළුවන් මේ හැම පදෙම g කපල් දාන්න පුළුවන්. පොදුයිනේ. එතකොට මෙතන තියෙනවා m ධන m. මෙතන ගත්තොත් එහෙනම් ඒක අපිට වෙනවා v ධන 5 d වර්ගයේ පිටීම 2යි l කියලා. මේ රෝ එකත් මම එහා පැත්තට දාන්නම්. එතකොට ඔහම රෝ එක. හැබැයි අපි දන්නවා අපි m කියන එක්කිනා තමා x නේ කියන දැන් ස්වායක්ත විචල්. එයා වෙනම ඉන්නත් ඕන. මේ කැපිටල් M එකක් ඉන්න බෑ. එයා වෙනම ඉන්නත් ඕන. එහෙනම් මම කරන්නේ මොකද? M පිටීම රෝ ධන M පිටීම රෝ සමානයි මෙතන V ධන 5D වර්ගයේ පිටීම 2යි L. දැන් අපිට තේරෙනවා මෙතන මේ V එකත් අයින් වෙන්න ඕන. මොකද L ලුක්ත වෙන්නේ පෙ. L ලුක්ත වෙනවා මේ V අයින් වෙන්න ඕන. එහෙනම් මම මේ කණි පැතර ලියා ගන්න මුලින්ම 5t වර්ගයේ පිටීම 2යි l සමානයි n පිටීම ρ ධන n පිටීම ρ ඍණ v. ඊට පස්සේ l වලයි කරන්න නම් l විතර මේ පදෙන් ගුණ වෙන්න ඕන 2 පිටීම 5. මෙතන මම 4ක් ඉන්නෝනේ මේක වර්ගයෙන් නේ. මේ තියෙන වර්ගෙ හින්දා මෙතන 4ක් වෙනවනේ. ඒක එතකොට මෙතන 4යි 4යි 5d වර්ගය m rho ඍණ v ඒගොල්ලෝ ගත්ත එක තැනකට ධන 4යි 5d වර්ගය m බෙදීම ρ. හරි. එතකොට මේ මෙතන වෙන්නේ පෙ. එහෙනම් අපිට තව වෙනස් කරන්න පුළුවන්.
L සමානයි මේ පදයකම ඉස්සරහට 4යි 5D වර්ගය රෝ M මෙයා තමයි X. දැන් හතර බෙදීම 5D වර්ගය M බෙදීම රෝ ඍණ V. දැන් මෙයා තමයි Y. මෙයා තමයි X. මෙයා තමයි M. මේ පදේ සම්පූර්ණ එක්කෙනා C. හරි ප්‍රස්ථාරයක් ඇඳුම් වගේ තිබෙන්න ඕන. ප්‍රස්ථාරයෙන් දුත්තෙම තේරෙනවා අන්තකණ්ඩය දනාගයක් අනුක්‍රමණය දනාගයක් ඔයක තමයි ඉන්නේ ප්‍රස්ථාරයෙන් ඉන්නේ M සහ L අතර. M සහ L අතර මේක අනුක්‍රමණය ඇවිල්ලා මේ තියෙන්නේ. මේක අන්තකණ්ඩය ඇවිල්ලා මේ තියෙන්නේ. දැන් අතර ගුණ තේරෙනවා මේක අනුක්‍රමණය ගත්තොත් එහෙම අනුක්‍රමණය කවුද? අනුක්‍රමයෙන් මෙන්න මේක 5D වර්ගයේ රෝ. එතකොට M අනුක්‍රමය M නම් අනුක්‍රමය M කියලා ගමු. M සමානයි 4යි 5D වර්ගයේ රෝ. රෝ තනි කරොත් රෝ එනවා 4 බෙදීම 5D වර්ගයේ M. හරි. එහෙනම් අපි ඊතර මේ රෝ හොයමු දැන්. ඊතර ප්‍රස්ථාරයේ මොකද කරන්න ඕන? ප්‍රස්ථාරයේදී මෙන්න මේ සිම්පල් M එක, ඒ කියන්නේ මේකට එකතු කරන බාරය වෙනස් කර කර ගිල්න උස මැන ගන්නවා. ගිල්න උස මැන ගන්නවා මේ M වෙනස් කර කර. ඊට පස්සේ ඒ M එකත් එක්ක L ප්‍රස්ථාරගත කරනවා. මෙතන M සමග L ප්‍රස්ථාරගත කරනවා. M සමග L ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් පුළුවන් රෝ හොයාගන්න. ඒක තමයි මේ පරික්ෂණය වෙන වෙන ක්‍රියාවලිය. අපි දැන් මේකේ පරික්ෂණය දැන් අවශ්‍ය රබ්යක් දන්නෝනේ. අවශ්‍ය රබ්යක් තමයි කියන් කියන් ගියා. එතකොට මට අපිට ගුණ මුලින් කියන වර්ණී කියලා ප්‍රයක් අවශ්‍යයි. මොකද වර්ණී කියලා ප්‍රය අවශ්‍යයි මෙයාගේ අභ්‍යන්තර බාහිර විශ්කම්ය වෙන ගන්න. බාහිර නැළේ බාහිර විශ්කම්ය වෙන ගන්න වර්ණී කියලා ප්‍රයක් අවශ්‍යයි. එතකොට දැන් මේක තාම මොනවද වැඩ කරමු. හරි. එතකොට ඒකේ අපි වැඩ කරමු දැන් නැවත සාකච්ඡා කරමු. දැන් ගත්තම මේ පරිශ්‍රය බලන්න මේ පරිශ්‍රණේ ප්‍රස්ථාරයක් අඳින්න නැතුව එකපාරක් දත් අරන්. කියන්නේ මේ වගේ දත් M සඳහා වෙනස් වෙන සැගෙන් ගන්න නැතුව M එකගයක් කරන් M කිසියම් අගයක් දාලා ඊට අදාළ L මැනගෙන මේකේ රෝ හොයන්න බැයිද? බැ. ඊට හේතුව තමයි මොකද නේද? මෙන්න මේ V එක තමයි ප්‍රශ්නේ. මේ V එක කියන්නේ මොකද්ද? V කියන්නේ මෙන්න මේ නලේ පරිමාව, මේ පහළ කොටසේ පරිමාව. ওই පරිමාව මැනගන්න බෑනේ අපිටනේ. ওই පරිමාව මැනගන්න බෑ නිවැරදිව. එතකොට එහෙනම් ඒකේ තීරම තමයි නිවැරදිව මැනගන්න බෑ නම් මෙන්න මේ සමීකරණේ V එක අපිට දාගන්න බෑ. V දාගන්න බෑ කියන්නේ එතකොට මේ පරිශ්‍රණේ අපිට රෝ එක ගණනය කරන්න බෑ. හැබැයි අපි ප්‍රස්ථාරයෙන් දුත් එහෙම ප්‍රස්ථාරදී අපි බලන්නේ කා විතරද? අනුක්‍රමණය විතරයි. අනුක්‍රමණය බලද්දී එතකොට v එක අදාළ වෙන්නේ නැහැ. අපිට නම් v එකත් හොයන්න පුළුවන් මෙතනින් ගණනය කිරීමක් කරලා. හැබැයි අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ රෝ හොයන එක තමයි අපේ අරමුණ රෝ හොයන එක. ඒක රෝ හොයන්න අවශ්‍ය වෙන්නේ d සහ d විතරයි අතරම. 5 කෙනෙක්වත් මේ ගත්තත් එහම මේ නියතයන්නේ නේ. d එකයි අවශ්‍ය වෙනවා. අනිත් එකකින් ප්‍රස්ථාරය අවශ්‍ය වෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි තව දෙයක් කියන්න ඕනේ මේකේ. දැන් මේ තීන්නේ අපි මෙතන ගත්තොත් එහෙම මේක ඇත්තටම ඝනත්ව වෙන උපකරණයක්නේ. මේ ගත්තොත් එහෙම පරිශ්‍රණලේ දැන් කැරුම් ලැබ පාවිච්චි කරලා ඝනත්ව හොයන්න හදපු උපකරණයක්. දැන් ජෝමානේ ගත්තත් තියෙන මේ වගේම දෙයක් තමයි. ජෝමානේ පොඩ්ඩක් මම මේ පෙරණම ගුරුන්ට ඒ පරිශන වල කක මිනුම් සරාවක් තියෙන උස්සේ තුරෝක තුල ඩ්‍රෝමානේ තියෙන මිනි මේ වගේ. මෙතන තමයි මේ ක්‍රමාංකනය කරලා තියෙන්නේ. ක්‍රමාංකණය කිරීම කියලා තියෙන්නේ මෙන්න මේ තියෙන බදේ. දැන් අපි බලමු මේකේ පොඩ්ඩක් මේ වගේ මෙහෙම හැඩයක් ගත්තේ මේ තියෙන කොටස් තියෙන ඇයි කියලා බලමු.
මෙතන තියෙන අපි ගත්තොත් එහෙම බාරයක් තියෙන ටිකක් බාරයක් තියෙනවා. මේ බාරයේ මූලිකම දේ තමයි මේ තින් රෝමානයේ ගුරුත්ව කේන්ද්‍රයේ උත්ලවතා කේන්ද්‍රයෙන් පහළට ගන්න එක. ගුරුත්ව කේන්ද්‍රය පහළට ගැනීම. එහෙම නැත්නම් මේ රෝමානයේ පැද්දි පැද්දි තියෙන්නේ නේ. ඒතොර ඒකට කරන්න මේ වගේ ටිකක් බාරයක් ලෝහ කොටසක් වගේ මේ වගේ පහළම කොටසේ මේ තියෙන බල්බය බල්බික කියන්නේ බල්බයක් කිල්ලල් තියෙනවා. බල්බයක් සම්බන්ධ කරලා තියෙනවා මේ තියෙන ද්‍රවමානයේ පතුලෙම. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙනම් මෙතන පොඩ්ඩක් ඝනකම වැඩි. මේ ඝනකම වැඩි කොටසක් තියෙන්නේ ගත්තොත් එහෙම පරිමාව වැඩි. මේ පරිමාව වැඩි කොටසක් තියෙන්නේ දැන් හිතමු මෙහෙම. මෙයා තුනි වුණා නම් මොකද වෙන්නේ? මේ වගේම දිග ඉරක් තිබ්බනම්. එතකොට මෙයාට අවශ්‍ය උඩුකුරු තෙරපුම දී ගන්න බැරුව. උඩුකුරු තෙරපුම කොහොමද දෙන්නේ? උඩුකුරු තෙරපුම ගත්තොත් එහෙම අපි දන්න U සමානයි V rho g. නේ? උඩුකුරුතරම වී යු සමාන වීරෝජී. එතකොට ඒක සමාන වෙන්න ඕන එම්ජීට. නැත්තම් බැලන්ස් වෙන්නේ නැහැ. මෙයා එම්ජීට සමාන මේ තින් ද්‍රවමානයේ බර මේ තින් යු එකට සමාන නැත්තම් මෙයා ගිල්ල මේ පතුල ගිල්ල වදින. එතකොට තින් ගණන් තමයි ඉන්න බෑ. එහෙනම් ඒකට තමයි මේ වගේ ලොකු පරිමාවක් සහිත බල්බ කොටසක් මෙතන ඉල්ලලා තියෙන්නේ. සෙට් කරලා තියෙන්නේ. මේ කියන්නේ සලස් කරලා තියෙන්නේ ඒක මේ ඒකේ මූලිකම අරමුණ තමයි අපිට ගත තියෙන ඝනත්වය අඩු ද්‍රවයකේ දුන්නත් මෙයාව නොගිලී තියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ තෙන්න පුළුවන් මේ මේකේ බල්බ කොටස මේ වගේම දිගටම තිබ්බනම් හොඳයි නේද කියලා. මේ තියෙන වගේ උතර උතර හොඳට මේ හොඳ U V එකක් U එකක් අරගෙන බැලන්ස් එකේ තියාගන්න පුළුවන් කියලා. ඒත් එහෙම බෑ. මොකද දන්නවද? අපි හිතුව මෙහෙම අපිට ඝනත්වය වෙනස් වෙද්දි මේක සැලකිය යුතු තරම් දැන් හිතුව මෙහෙම මේ අපි ඝනත්ව වෙනස් දෙන්නෙම බලමු. රෝ කියලා එක්කෙනෙක් ඉන්නවා 1010යි. රෝ 1 රෝ 2 කියලා එක්කෙනෙක් ඉන්නවා 1020යි. ඒ ගණත්ත දුන්නේ. හරිද? ඒතර මේ වගේ දෙන්නේ හිටියානම් අපි දන්නවා මෙහෙම මෙයාගේ වර්ග මේ තියෙන හරස් කරවල පොලේ හරස් කරවල වැඩිනුත් එහෙම ගිලෙන උස මොකද වෙන්නේ? ගිලෙන උස අඩු වෙනවා. ඒක මේ වගේ ආසන්න දෙන්නේ කිද්දි මේ ගිලෙන උස ගත්තොත් එහෙම මේ ඉතා කුඩා ප්‍රමාණයෙන් වෙනස් වෙන්නේ නේ. ඇයි දැන් මෙහෙම හිතමු v සමාන වෙන්නේ මේ සමීකරණ පොඩක් ආය බලන්න u එකේ v සමානයි a h වෙනවනේ. a කියන්නේ මේකේ වර්ගඵලය, h කියන්නේ උස, a h rho g. ඕකේ. a කිනා ටික ලොකු වුණොත් එහෙම මෙයා ලොකු අගයක් වුණොත් එහෙම එතකොට මොකද වෙන්නේ? මේ rho වෙනස් වෙද්දි ඕක කෙනාගේ පොඩි වෙනස් වීමකට මෙයාගේ බලපෑම අඩුයි. මොකද U කියන එක කෙනා සැලකිය යුතු මට්ටමින් ඉන්න හින්දා නේ. මේ තියෙන H එක සැලකිය යුතු පරිදි වෙනස් වෙන නම් අනිවාර්යෙන් මේ මේ ගත තියෙන මේ නලයේ සිහින් වෙනවා. මේ A කියන එක කෙනා සිහින් වෙන්න ඕන නේ. A කියන එක කෙනා සිහින් උත් එම සැලකිය යුතු උසක් ගිල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මෙයාගේ ගණන් තියෙනස්සෙද්දි සැලකිය යුතු වෙනසක් එච්චර තියෙන්න ඕන. එහෙම නැත්නම් තමයි මෙතන පැහැදිලි පරිමාණයක් දාගන්න පුළුවන්. නැත්නම් බෑ අපිටනේ. මේ පරිමාණ හිතන්න මෙහෙම මෙයාගේ 1010 දී ගිල්ල ඊට පස්සේ 1020 පොඩි ප්‍රමාණයක් ඉතාලම කුඩා ප්‍රමාණයක් කොහොමද වෙනස් වෙනව නම් අපි කොහොමද මේ මෙතන ලකුණු කරන්නේ ඝනත්ව? ඒක බෑ. එතකොට ඒක තමයි මේ කොටස් ගත්තත් එහෙම හොඳ සංගීත අපිට කියන්නේ සංගීත වැඩි කරගන්න. සංගීත වැඩි කර ගැනීම සඳහා තමයි මේ වගේ සිහින් කොටසක් හදලා තින්නේ පරිමාණයට. සංගීතතාවය කියන්නේ මොකද කියලා කිව්වොත් නේද මෙහෙම අපි මේකේ ඝනත්වය ඒකක ප්‍රමාණයක වෙනස් වෙද්දි උස වෙනස් වීම ඝනත්වය ඒකක ප්‍රමාණයක වෙනස් වෙද්දි h වෙනස් වීම ඒක ලොකු ඒක ඉහළ ගයක් නම් සංගීතය වැඩි. ඒ කියන්නේ ඝනත්වයේ පොඩි අගයක වෙනස් වෙද්දි මේ h කියන එක නම් සැලකිය යුතු මට්ටමේ වෙනස් වීමක් තියෙන්න ඕන. එතකොට අපිට සංවේදීතාවය වැඩි. හරි. අන්න ඒක තමයි සංවේදීතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ සංවේදීතාවය කියන්නේ ඒකක වෙනසක් සඳහා අපේ ගත තේම අපි මයින්ඩ් ලැබෙන පරිමාණයට මයින්ඩ් ලැබෙන පරිමාණයේ ලොකු වෙනසක් පෙන්වන්න ඕන. පරිමාණයේ වැඩි වෙනසක් පෙන්වන්න ඕන. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක කිලෝ ඝනත්වයේ 1 කිලෝග්‍රෑම් m විතර වෙනස් වෙද්දි h එක සැලකිය යුතු ප්‍රමාණයක් පහළ යන්න ඕනේ, කුහිල යන්න ඕන. එහෙනම් ඒකට තමයි මේ වගේ තුනී තුනීකේ කොටසක්, දැන් තුනී නල කොටසක්
මේ ඉහළට තියෙන්නේ. මේ පහළ බල්බය තියෙන එකත් අපදා කරා. එතකොට මේ තියෙන පහළ ගත තියෙන බාරය නැත්නම් බරුව ඒක තියෙන්නේ කියලා කතා කරා. මේ කතා කරා. රයිට්. ස්ථාව කරුණ තමයි දැන් මේකේ පරිමාණය ගත්තොත් ශූන්‍ය පාඨාංකය තියෙන කොහෙද නැත්නම් අඩු පාඨාංග තියෙන කොහෙද? අඩු පාඨාංග තමයි මේකේ පරිමාණය පහළ ඉඳන් යද්දී වැඩි වෙන එකක්ද අගයන්? නැත්තම් යද්දි අඩු වෙන එකද? වටිනාකම අඩු වෙන එකද? කොහොමද ඒක තීරණය කරන්නේ? මෙහෙමයි බලන්න දැන් මෙයා වැඩියෙන් ගිලෙන්නේ මොකද? වැඩියෙන් ගිලෙන්නේ කියන්නේ වැඩිපුර ගිලෙන්නේ මෙයා ගණත්තේ අඩු හින්දානේ. වැඩිපුර ගිලෙන්නේ ගණත්තේ අඩු නම් එහෙනම් මේකේ අඩු පාටංග තියෙනවා නිහිල. අඩු ගණත්තේ අඩු ද්‍රව කියන්නේ ද්‍රව අඩු ද්‍රව ගත්තොත් එහෙනම් පහළට ගිලෙන්න ඕනනේ. අඩු ද්‍රව වල වැඩියෙන් ගිලෙන්න ඕනේ. එහෙනම් එහෙනම් අඩු ගණත්ව තියෙන ඉහළ වැඩි ගණත්ව තියෙන්නේ පහළ කොටස්වල. හරි. එතකොට ඒ කරුණ ටිකත් එක්ක අපේ ප්‍රැක්ටිකල් එක මේ ප්‍රැක්ටිකල් එක හරි අපි කතා කරේ යාන්ත්‍රික ජාපලෙන් ප්‍රැක්ටිකල් එක බර යෙදු පරිශන ලැබ භාවිතයෙන් ද්‍රවයේ ගණත්‍ය සෙවීම. අපි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගණත්‍ය වුණා බර යෙදු පරිශන ලැබ නැත්නම් හින්දා කැක්වරම් ලැබ පාවිච්චි කරලා. හරි. අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකෙන් අපි ආයෙත් බලමු මොකක්ද තියෙන්නේ කියලා.